සියයි කොහොමද මේ සැනසෙල්ලේ නිදාගන්නේ හා හරි 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 එතකොට මොනවද වෙන්න ඕනේ හා හා හරි එක්ක ඕනනම් කියන්න අම්මයි මායි ඔහේ එන්න හා හරි 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 හා හරි හරි හා එහෙම In a Buddha Sarai Buddha. पुता नहीं तो कथा करे इट टिकट कपन वालू हाँ निवासन आवन दारू पेटियर कर दे रहा नहीं नहीं तो नहीं अबे महत्त्या मुना दो यार कल्पना करन दम्मा प्रश्न गोड़ा तीरो नहीं दा पिटे विसदान ने प्रश्न क्यों हुए एक तमाई किया नहीं, दें कोहो मत आपी मेरा विसना नहीं। अने मात्या मनोहर दोई किए न प्रश्न। दें पुड़िए की वही स्पिरिटालिंग, कोहाटे तो अर्गे नहीं। एक ही तिंग हांडे पाए? दें गेन ने भी नहीं के दिट्टा नहीं। ओह? ये तो उन पुता को मत रस्सा उठे अन्य। सानी पर मैंने काम वितराई नहीं मात्या। සනීප වෙනකන් විතරක් නෙමෙයි සනීප වුණාට පස්සෙත් කොහොමද මේ වැඩ කරගන්නේ කවුද පොඩියේ කිය බලාගන්නේ ඒක නම් මහා ප්‍රශ්නයක් තමයි මාත්‍යෝ මම මේ දවස් ගානක් කල්පනා කරනවා අපේ මාත්‍යා ඇත්තටම අපේ පුතා දුකින් ද ඉන්නේ ඇයි මූණ බැලුවහම පේන්නේ නැද්ද ඔය මූණු සාත්‍තරේ මම දන්නේ නෑනේ को नेत्ती ये दारु देना मुन्ना तरंग आदरें दहिती है हम पढ़िए की अने आई है की इगा सांका वागे माहितनी अबे मात्या अबे पढ़िए की मेहेगे नेत्तिया का मुद इंदी द
නේ මොකෝ නැත්තේ ආච්චී සීයයි එක ඉන්න ඒ කෙල්ල මොන තරම් සතුටින් ඉඳීද මතක නැද්ද මහත්තයෝ ඉස්සර ආවම යන්නේ නෑනේ ඒ අපේ හාමිනේ නිවාඩුවට දවසකට දෙකකට මේක එහෙමද මේක මහා ප්‍රශ්නයක් නේ මහත්තයෝ නැත්තම් අපිට හියන්නත් බෑ මේ දේවල් ඈලියාවට ඇරලා පුතාට මෙහෙන්නත් බෑ අනික පුතාට එහෙ තනියෙන් ඉන්නත් බෑ අර දුව නැතුව අනේ මහත්තයෝ මේවට මොන හරි කරන්න එපා ඈ අපි කල්පනා කරලා බලමුකෝ අපි අර පැත්තෙන් උදව්වක් ඉල්ලන්න බලමුද මොන නෑ මං කිව්වේ මුදලාලි මහත්තයලගේ පැත්තෙන් එයාලට එහෙම කැක්කුමක් නෑ හාමිනේ නැති වෙච්ච දරුවා ගැන නම් කියයි ඒත් මේ ඉන්න දරුවයි මේ පොඩි එකී ගැන කිසිම හැඟීමක් නෑ ඒගොල්ලන්ට හාමිනේ කම්පා වෙන්න එපා අපි කල්පනා කරලා බලමුකො මොකද්ද කරන්න කියලා ඌවද ප්‍රශ්න පොල් ගෙඩි මෙහෙම ගෙඩි එනවද අනේ පොල් ගස්වල ඇයි මෙහෙම නෙවෙයිද අපේ අම්මලා ලස්සන්ට අඳිනවා හරි හරි ඉතින් ඔයාගේ අම්මා හරිම දක්ෂ කෙනෙක් තාත්ති ඉතින් එහෙම නෑ මොකද තාත්තලා තුල සෙල්ලම් කරනවා මේ චිත්‍රා දිනා ડોක්ටර් කෝ බලන්න ශා ලස්සනයිනේ ඔයා දැන්දී කහින්න කිව්වෙත් නෑ කහින දේවක ඔව් ඩොක්ටර් හෙට මෙයාව ගෙදර එක්කන් යන්න පුළුවන් ඔයාට සතියකට පස්සේ පුළුවන් වෙලාවට එක්කන් ඉන්නකො බලන්න හරි ඩොක්ටර් ඔයාගේ ඇඩ්‍රස් එක කියලා යන්නේ නැන්ද අපිට බලන්න ඉන්න පුළුවන් එහෙනම් කියලා යන්න හොඳේ හා මේ අර බිල් එකේ තියෙන ඇඩ්‍රස් එකම තමයි ඩොක්ටර් මට අමතක වුණා මෙයාමට ගොඩක් විශේෂ කෙනෙක් ඇයි ඩොක්ටර් පස්සේ වෙලාවක කියන්නම්කෝ ඒ කියලා හා අම්මේ බැලුවේ කෝ කියලා ඇයි මේ ඇයි මේ කියන්නේ හොදනම් පරක්කුයි ඈ ඒ බලන්න වෙලාව යම් මම්මි වැඩන්නේ හා හරි ඔයා ඔයා එනවා වැඩේ කරන්නකෝ මම මෙතන ඉන්න ඇයි මෙහෙට ආවේ ඒ මැඩම් ඒ මැඩම් නෙමෙයි මම මැඩම්
එයාට ගියා ගන්නවා මැඩම් කියලා. මේ කුවාගේ මහල් කෝ යාළුවා. තාම නැහැ. තාම හොස්පිටල්ද? ඇයි? කතා කරලේ නැද්ද? අපි කතා කරාට ඉතින් උත්තර දෙන්නේ නැහනේ. එහෙම එකක් නැහැ. ඌට වැඩ ඇති. අනේ අන්න සුදර්ශන. එයාගේ ගණන් එයාට. මමත් ගණන් ගන්න යන්නේ නැහැ. අයියෝ. මොකක්දනේ? දැන් ඌට වෙලා තියෙන්නේ දැන් ඔයාගෙන බලන්නද ආ උවින් ලොකු ප්‍රශ්න කොඩක ඉතින් මොන ප්‍රශ්න තිබ්බත් අපි කතා කරලා මෙසද ගන්න ඕනේ නේද ඔයාට ඉන්න ඕල් වෙන්න පුළුවන් ප්‍රශ්න නෙවෙයිනේ මෙව්වා ඇයි මොකද මට බැරි උගේ වයිෆ් නැති වෙලා ආ ඌ ළමයත් එක්ක තනි වෙලා ඉතින් දැන්නේ මට හොඳටම ඉන්වෝල් වෙන්න පුළුවන් ඇයි හලෝ බලහන්කෝ මේ ගෑන් හරියට වැඩ වෙනකම් බලන් හිටියා වගේනේ අනේ අන්න අපි ඔන්න කොල්ල කරන් බලමුද මං ගත්තා මොකද කියන්නේ කියන්නනේ මේ යන්නේ ආන්සර් කරන්නෙත් නෑ මාව සත පහකට ගණන් ගන්නෙ නෑ එයාටත් ඉතින් ලොකු අර අනිත් අයවනේ එයා හිතනද ඔෆිෂල් වැඩකට ගියා ඉතින් එයා එක අහන්න ඕනේ නේද ඔයා ඉතින් ඔෆිස් එකේ ඉද්දි ඉතින් දේවකට ඇනේනේ එයා හිම කිව්වද නැහැ කිව්වේ නැහැ ඉතින් අපේනවනේ මහා ආඩම්බරකාරයෙක් කවුද දේවක ඉතින් එහෙම වෙන්න බෑ උනේ මෙතන ලොක්කා එයා නෙමෙයිනේ එහෙම නැත්තම් කොහොමද ඌ තමයි මෙතන ලොක්කා මෙතන බලාගන්නේ දේවක එතකොට අපි කවුද අපි දේවක යටතේ වැඩ කරන අය මං නම් එයාට යටත් වෙලා ඉන්නේ නැහැ පස්සේනේ මොකද්ද හිතේ තියෙන දේවල් වුණාම තමයි ගෑනු පිරිමිම යටත් කරගන්නේ ඔයා දන්නව නේද මේ ලෝකේ ලොකුම බලවතා ඉන්නව නේද? ඔව්. ඌ තුගේ ගෑනට යට. මට දේවක බලන්න යන්න ඕනේ. ඇයි? පොඩිය බලන්න නැත්? බබාවද? ඔව්. දේවක බලන්න යන ගමන් එයාවත් බලාගෙන එමු. හැබැයි ඉතින් ගිහින් උඩ ඒ කියන්නේ. ඇයි? ඇයි කියන්නේ? දේව ගොඩක් ආදරේ දුව. ඔයා චුට්ටක් හරි දේවර කැමති නා. දුවර ගොඩක් ආදරේ වෙන්නේ. මොකද දේව ගොඩක් ආදරේ දුවට. පොඩි බබාලා හරි කරදරයිනේ අනේ හරියටම හරි හරියටම ඇයි ගැවුලක් ගහලා පන්නයි ඔයාව අපි අමුක වෙලාවක කොස් ඇති තැනටම කිව්වලු දෙලුත් වදුවට කෝල් එකක් දුන්නද ඔව් මේ ළඟ කියලා කිව්වේ. ඇයි මේ අද රෑවෙන්නේ? අමාරු ලෙඩෙක් ගෙනාවලු. ඔපරේෂන් කරන්න උනාලු හදිස්සියෙම. හොඳයි හොඳයි කියලා අපේ දුව ඩොක්ටර් කෙනෙක් වුණාට මොකද නෝනේ? බලාගෙන යනකොට ඒක ඉතින් එයාගේ පෞද්ගලික ජීවිතේට පොඩ්ඩක් බාධාවක් නේද? අනේ ඔව් අපේ මහත්තයා. ඒකත් ඉතින් මිනිස්සෙන්ට සේවයක්නේ. එහෙම කියලා මම්ම හිත හදාගන්න. හැබැයි ඉතින් අපි කෙල්ල හිතාගෙන ඉන්නේ ඔය නෝනා හිතාගෙන ඉන්න විදිහම තමයි. ඔව් ඔව් ඒක නම් ඇත්ත. ආ ඔය ආවේ? හමෝ. මොකද පුතේ? අදරන් හරිම මහන්සිය අම්මා. මං කිව්වේ එන්න ඔන්න මෙන්න කියලා තියෙදි කෙනෙක් ආවා. මේ දර කෝටුවක් ඇන්ලා පපුවේ. දර කෝටුව? ඒ කියන්නේ මේ ගහක අත්තක් පාරට කඩන් වැටලා බයිසිකලේ යනකොට. අයියෝ. ඉතින් මොකද වුනේ පුතේ? ඔපරේෂන් එක කළා. හෙට තමයි බලන්න වෙන්නේ. ICU. හැබැයි ගෙනාවු කෙනා මොන දේ වුණත් බුද්ධිමත් වැඩක් කරලා තිබුණා. ඒ මොකද්ද? ඇනිච්ච ලිය ගලවන්න නැතුව කියතකින් කපලා එහෙම මරගෙන ආවේ. ඇයි ඉතින් එහෙම නොවුනා නම් මොකද වෙන්නේ? අම්මෝ බ්ලීඩ් වෙලාම නැති වෙනවා එහෙනම් ඉන්න වෙලාවක් නැහැ. බඩගිනිද? ඔව්. ඔෂ් දාන්න. කාලා ඉන්න. හා මං කැමලැස්ති කරන්න. පුතේ මට පුතත් එක්ක පොඩි දෙයක් කතා කරන්න තියෙනවා පුතේ. ඒත් මම මේ කල්පනා කරේ එක්කෝ නැහැ. අපි පස්සෙම කතා කරමුකෝ මොනවා ගැනද තාත්තේ
නෑ. ඊට කලින් මට කියන්නකෝ. කොහමද අර පුංචි බබාට? මොන? ඇයි ඔයා කිව්වේ අර නංගි වගේම පොඩි බබෙක් ගැන? ආ. එයාට නම් ලොකු අමාරුවක් නෑ තාත්තේ. ටිකට් කපන්නත් පුළුවා. ආ. මං තමයි ලෝභකමේ තියාගෙන ඉන්නේ. ලෝභකමේ? ඒ කියන්නේ දොස්තරලාට එහෙමත් කරන්න පුළුවන්ද? කොහොමද? ලෙඩ්ඩුංග ගෙදර යවන්න නැතුව ලෝභකමේ තියන් ඉන්නවද? එහෙම කරන්නේ නැහැ. හැබැයි ඕනේ නම් මට පුළුවන්. පුතේ මේ ඔයා කිව්වට පස්සේ මටත් ආසෙත් උනානේ. ඒ බබාව බලන්න යන්න. අපි යමු දවසක යාළයි ගෙදරට. ලෙඩ හොඳ වුණාම. හා හා. හැබැයි තාත්තට එයාව ගෙදර ගේන්න ආස හිතේ. ඒ මොකද? එයා අපේ නංගි වගේමයි. හරි ලස්සනයි. මොකද්ද තාත්තා කියන්න තියෙනවා කිව්වේ? අපි පස්සෙම කතා කරමුකෝ නිදහසේ. පුතා දැන් ගිහිල්ලා වොෂ් දාලා කාලා හැම එන්නකෝ. ඔන්න එතකොට වලා කිව්ව හාවට ඔයා මොකද ලිඳගාව කරන්න කියලා. එතකොට මෙන්න හාව බැලුවා මෙතන කොහෙද ලිඳක් කියලා. හාව? ඔව්. එතකොට ඔන්න කැලේ අස්සෙන් එක පාටම දුවගෙන ආව ලොකුම ලොකු අලියෙක්. ඇවිල්ලා මෙහෙම වටපිට බැලුවා. අයියෝ. ඇයි? සේරම පටලගෙනනේ. අම්මා කියන්නේ ඕම නෙවෙයි. එහෙනම්? අලියා නෙවෙයි දුවන් එන්නේ බලහ. මෙන්න පුතේ පුංචි අම්මා කෝල් කරනවා. මාත් කතා කරන්නද? හෙලෝ. පුංචි මං මේ කතා කරන්නේ. අනේ මගේ චුටි දුව බත් කෑවද? බත් නෙවෙයි අද තිබුණේ. එහෙනම් මොනවද? අලයි කැරටුයි බෝන්චී තඹල තිබුණේ. එහෙමද? ඉතින් මම කෑවද? ඔව්. හැබැයි තාත්තා නම් කිව්වා මේව කන්න බෑ කියලා. ඔයාට? නෑ නෑ අනේ යාට. එහෙනම් යාට බත් අම්බ වෙයි. පුංචි නෝද මාව පුංචි චුටි දු තාත්තට දෙන්නකෝ ෆෝන් එක. ඉන්නකෝ. හෙලෝ නංගි. අයියේ මොකද්ද තත්වේ? අවුල නැහැ නංගි. දුවව ඩිස්චාර්ජ් කරනවා කිව්වද? ඔව් හෙට. අනේ මෙහෙන්න හොඳේ. කොහෙද? මෙහෙ මෙහෙ අපේ ගෙදර. අනේ නංගි. ඇයි? බෑ බෑ නංගි. ඔහෙ ඉන්න බෑ. ඇයි අනේ? අනේ නංගි බොරුවට අහන්න ඕනේ නෑනේ. දන්නවනේ ඉතින්. මොනවද දන්නවද කියන්නේ? තාත්තා කැමති නෑ නංගි. අනේ මේ. මේ නෑ නෑ මං ඒක බලා ගන්නවා. බලාගෙන වැඩක් නෑ නංගි. බලා ගන්නවා කියන්නේ තාත්තායි කටවහන එකනේ. එහෙම නෙවෙයි නංගි. එයා කැමති නැතුව ඇයි අපි ඒ ගෙදරට ඇවිල්ලා ඉන්නේ? අනේ ඉතින් ගෙදර තනියම ඉන්න පුළුවන්ද? බලමුකෝ. මොනවද කරන්න හදන්නේ? තව මොනවත් හිතුවේ නෑ නංගි. බලමු. ගෙදර ගිහිල්ලා කල්පනා කරලා බලමු. ඔයා ඔෆිස් යන්නත් ඕනේ. ඔව් ඉතින්. එතකොට මොකද කරන්නේ? ඒක තමයි කිව්වේ ගෙදර ගිහින් කල්පනා කරලා බලන්න ඕනේ කියලා. මට එන්න දෙන්න අයියේ. තාත්තා නේද? ඔව්. ඒක නිතින් කියන්නේ. අයියේ තාත්තද කොහෙද? මං තියන්නා. හා හා හරි නංගි හරි. ඔයා කොහෙරි යන්න? ඔව්. කොහෙද? ඇයි අහන්නේ? මටත් පොඩි ගමනක් යන්න තියෙනවා. එන්නද?
කොහෙන්ද කියන්න වෙන්නේද කියලා ඉතල ගමන කියනවා ගන්න ඕන මට හොස්පිටල් යන්න ඕනේ අර ළමයා බලන්නද හවු ඉති තමුසෙට මොකද්ද මේ වෙලා තියෙන්නේ මමද තමුසෙක මිනිහා නැත්නම් ඒ ළමයාගේ තාත්තද ඇයි මම මේ පොලිස් ඇපයක් හම්බෙලා ගෙදර ඇවිල්ලා ඉන්නේ තාම නඩු යනවා තමුසේ යනවා උන් එක්ක දුක බෙදාගන්න කාවින්ග ඒ බැරද්ද උනේ අපේ අතින් හරිනම් මම නෙවෙයි දරුවෝ බලන් යන්න ඕනේ ඔයා අඩුම තරමේ මල ගෙදරටවත් ගියාද නෑ නෑ මල ගෙදරට ගිහිල්ලා අපිත් මරුන් කන්න දෝයි නිකන් රට ගොන් කතා කියන්නතු ඉන්නවා ඒ වුණාට හොස්පිටල් එකට ගිහිල්ලා නිකමට හරි ඒ දරුවව බලන්න තිබුණා කාවින්ග මලක් වගේ පොඩි එකියක් මලක් වගේ කියලා අනුන්ගේ ළමයි හොස්පිටල් කරගෙන ඉන්නවා තමුසේ මට බෑ ඔය හිඟන වැඩේ මොකද්ද හිඟන වැඩේ ඉංගන වැඩි ලැජ්ජ නැද්ද ඔය ළමයි නෑ කියලා අනුත් ළමයි වෘතාල කරලා ඉන්නේ දෙයනේ පිහියෙන් අනිනවා වගේ කතා කියන්න එපා අප්පා මේක මං හිතලා කරගත්ත වැඩක් නෙවෙයි කියලා ඔයා දන්නවා මිනිස්සුන්ට සමහර දේවල් ලැබෙනවා සමහර දේවල් නොලැබෙනවා මොනවාද ඔය මට නොලැබුණේ මට හැමදේම ලැබුණා තමුස තමයි මගේ එකම නොලැබීම මගේ අවාසනාව දැන් ඔයා මොනවද මට කරන්න කියන්නේ තමුස මුකුත් කරන්න ඕනේ මන් දැන් ඉවසුව හොඳටම ඇති බලන් ඉන්නවා ඉවසුව ඇති කියලා අලුත් తీරන ගන්න හදන්න එපා කාවින්ග මමත් ඇසීල් නෙවෙනේ මුකුත් නොතේරෙන තුමුත් දැන් මොනවද කියන්නේ පොලිසියට ආවා කෝල් කරා හොයලා බැලුවා කවුද යමාලි කියන්නේ ඔයගේ යාළුවෙක්ද ඔව් යාළුවෙක් ඔයාට මාව එපා වෙන්න හේතුව අපිට දරුවෝ නැති එක නෙවෙයිනේ නැත්තම් වෙන මොකද්ද ඔයි කාවින් අපිට දරුවෝ නැති එක ඔයාට මේ වෙලාවෙ ලොකු වාසියක් වුණා නේද තවස මොනවද කියන්නේ සිතාල්ට නෙවෙයි කඩේකට යන්න හරි ඩොට්ට බහලා තිබ්බොත් බලා ගන්න පුළුවන් නව ලයිෆ් බෝයි කහ ලයිෆ් බෝයි කොහොඹ වාඩි වෙන්නකෝ
කොහමද බිස්නස් වැඩ? ගිරිගෙන යනවා මහත්තයා. සරුද? මොනවද කියන්නේ? මේ මිල්ටන් කියන්නේ දන්නවනේ. ලේසි නෑ. මගේ බඹරි කවදත් වැල්ලෙක් කරකිනවා. ගේමක් ගහලා තියෙන්නේ. වැඩි වැඩ කරලා ගානක් අතටිනකන් ඉන්නේ. ඉතින් මොකද්ද වෙන්නේ? එව්ව දැම්ම කියන්නේ නෑ. කොටින්ම මගේ ගෑනුවත් දන්නේ නෑ. මගේ ඔළුවේ තමයි ප්ලෑන් එක තියෙන්නේ. ගේ හදන්න. මේ ගේද? ඔව්. බලනවා ඉතින්. මෙතනම ඉන්න කැමති වුණොත් මේ ගේ කඩලා සමතලා කරලා මෙතනම හදනවා. එහෙම නැත්තම් වෙන තැනකින් ඉඩමක් ගන්නවා. ඒක හොඳයි මිල්ටන්. හැබැයි ඉතින් අපේ දොස්තර නෝනගෙනුත් අහන්න ඕනේ. එයාගෙන් අහන්න එපා ඉතින්. එයා මොකටද? නෑ 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 නෑ. එහෙම බෑ. එයානේ ඉතින් මේ පවුලේ ලේලි. ලේලි නෙවෙයිනේ මිල්ටන්. ලේලි වෙන්න ඉන්න කෙනානේ. ඉතින් කවුද දන්නේ මිල්ටන්? ඔවා ඉන්තේරුවෙම කිරණ වැඩද කියලා. අනිත් එක අපි ඕනම දෙයක් ගැන අනවශ්‍ය බලාපොරොත්තු තියාගන්න නරකයි මිල්ටන්. මම අරුට කිව්වා. කාටද? අපේ කොල්ලට. මොනාද? නෑ නෑ මේ අපිත් ඒක බොන්කෝ. ශාන්ති! ශාන්ති! නංගි අයි ඇතුළට නැකම දැක්කේ නෑනේ. වාඩි වෙන්න. මොකද උනේ? ඇයි? මොකක් කර ප්‍රශ්නයක් වුණා? මොන ප්‍රශ්නයක්ද? එහෙමකුත් නෑ අයි. කො? අක්කා නේද? අක්කා ගෙදර. මං විතරයි ආව. අයියා මේ කොහේ යන ගමන්ද? මං මෙහෙටමයි ආවේ. මේ හිටි ගම? ඇයි? මං හිටි ගමන් ඇවිල්ලා ඔයා බලලා යන්නේ නැද්ද වෙනදට? හරි හරි. නැති ඔයා මෙහෙ ඉනවා නම් මට නිකන් හරි කෝල් එකක් දීලා නෙන්නේ. මම ආයේ කෝල් කර කර මෙහෙ ඉන්නේ. මම හිටි හැටි එමෙනවා. හේයි. ආ මේ වසන්ත ළමයානේ. ඇන්ටි. මම මේ හම්බ වෙන්න කියලා මම හිටි. ඒ මොකටද? නෑ මේ නංගිට කියලා දෙන්න එයා කසාද බැඳගෙන ඉන්නේ කාවින්ග මිසක් මේ පාරේ යන එක එක මිනිස්සු නෙවෙයි කියලා. ඇයි ඇන්ටි? ඇයි ඇන්ටි? හරි. දැන් ඇක්සිඩන්ට් එකක් වුණා. ඒක උනේ තමුන්ගේ මිනිස්සයා තින්නම්. මෙයාට කරන්න තියෙන්නේ කොහොම හරි හංගලා තමුන්ගේ මිනිස්සයා බේරගන්න එක නේද? මෙයා මොකද්ද කළේ? මරුකටට ගිහින් ඇදලා දැම්මා වගේ පොලිසියට ඔක්කොම විස්තරේ කිව්වා. මුල්ල දවස් ගානක් ඇතුලේ. මෙයාට කිසිම ගානක් තිබුණේ නැහැ. ඇයි අම්මා එහෙම කතා කරන්නේ? මොකද මට ගානක් තිබුණ නැත්තේ? අපයෝ ගානක් තිබුණා. එකම එක දවසයි බලන්නේ කි. ඉතින් මං ඊට වඩා යන්නේ කොහොමද? ඇයි? ඇයි මොකද යන්න බැරි? අම්මා ඉතින් එකපාරක්වත් ගියාද? අනික මං එපැයි එතන ගිහිල්ලක් තියෙන මගුල් බලන්න. මගුල්? මොනවාද මගුල්? කොහෙවත් යන ගෑනු එනවා පොලිසියට යව හුරතල් කරන්න. මං බලන් ඉන්න ඕන දේවා. අනික මං කොහොමද ඒව බලන් ඉන්නේ? මටත් කියලා ලැජ්ජාවක් නැද්ද? මිනිහෙක්ට ගෑණියෙක් එපා වෙන්න හේතු තියෙනවනේ. හරි මගේ පුතා නිසා කියනවා නෙවෙයි. මිනිහෙක් ගෑණියෙක් ගන්න යයි පවුලක් වෙන්න. මේක පවුලක්ද? නිකම්ම නිකන් ගෑණියෙක් ඉන්න උඹල කඩයක් වගේ. ඌට උනා දිවසීමේ සීමාවක් තියෙන්න එපාය. නන්න එපා බා. මම මොනවද කරන්න ඕනේ? කරන්න කිසිම දෙයක් නෑ අයියේ. මේ
තමයි මගේ ජීවිතේ. එහෙම කියලා කොහොමද මම මෙහෙම ජීවත් වෙන්නේ? බෑ කියලා මොනව කරන්නද? දරුවෙක් නෑ කියන එක ඔයා හිතලා කරපු වරදක් නෙමෙයිනේ නංගි. ඒ උනාට මිනිස්සු කියන්නේ එහෙමනේ. අනේ දෙයියනේ මං දරුවන්ට කොච්චර ආදරේ දයි පාරේදී ළමෙක් දැක්කත් මට වඩාගෙන ඉඹින්න හිතෙනවා. මම දන්න හැම ડોක්ටර් කෙනෙක් කවට මං වාව එක්කන් ගියා නංගි. එදා ඇක්සිඩන්ට් එකුණේ ડોක්ටර් කෙනෙක් හම්බ වෙලා ඉද්දි. ඌට වෙන කෙනෙක් ඉන්නවද නංගි? මං කොහොමදයි එහෙම කියන්නේ? එදා පොලිසියටත් කවුද ආවේ? මටත් දැන් එහෙම හිතෙනවා. උන් හිතන් ඉන්නේ කාවෙන් ගුංගි කියලා. එහෙම මිනිහෙක් උඹේ කරගෙන මොකටද නංගි? සංසාරේ කවදා හරි දරු පැටියෙක්ට හරි මිනිස්සෙක්ට හරි මගෙන් ලොකු වැරද්දක් වෙන්න තියයි. නැත්තම් මට මෙහෙම වෙන්නේ නැහැ. උඹ අඬන්නේ ඊට පන්නංගි. උඹට කවුරු නැතුණත් උඹේ අයියා උඹත් එක්ක ඉන්නවනේ. මචං සුදර්ශන වරි වරි මචං තේක බොන්නම කියලා හිතාගෙන ආවේ මම මා දන්නද? ඔව් උඹට තමයි කොහොමත් හදන්නෙන්නේ. මට කොහොමත් බෑ මචං තේනම් හදන්න. හරි හරි හරි. චුටිදු කොහොමද? හොඳයි. හොඳයි නං යන්න අංකල් එක්කලා තේකක් හදන්න. හැබැයි මට බිස්කට් ඕනේ. බිස්කට් කන්න බෑ දැන් කන වෙලා. හරි 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 අපි යමු එකක් අමු. මොකද මේ ගෑන් ළමෙක් වගේ? ඇයි? ඇයි කියන්නේ බූල් බෑන් දාගෙන බිම් බලාගෙන? හරි හරි දුකයි කියලා මම දන්නවා. ඒත් ඔයා ඔය දේවල් අමතක කරලා දාන්න ඕනේ. එයා ගැන හිත හිතා හිටියා කියලා එයා ආයෙ එන්නේ නැහනේ. ඔයා වුණත් මං වුණත් මරනවා කියන්නේ මරනවා. මට දුක මං ගැන නෙවෙයි. එහෙනම් කා ගැන? දුව ගැන. අයියෝ ඕක මොකද්ද? අපි එයාව බලාගමු. ඔයාට බැයි නම් මට දෙන්නකෝ. පොඩි බබාලා මට කොහොමත් කැමතියි. ඒ කල්පනා කරන්න එපා. සේරම හරියයි.
ස්වාමිනිය අද අවේලාවේගේ අතුපතු ගන්නෙ? ඇත්තටම අපේ මහත්තයා මට ගේ අතු ගන්න අමතක වුණා. මොනවා? ඒ මොකද ඒ? ඒ මොකද කියන්නේ ඉතින් කොච්චර වැඩද? උදේම ඇඹුල හදලා ඇරියා. ආන්නාල පොල් මැල්ලුමේ පොරකබික් 3-4ක් තිබුණයි කියලා යසරත්න මල්ලි රොස් කිව්වා. ඉතින් මොනවද කිව්වේ? මේ දවස්වල ගොරකා ලාභද කියලා ඇහුවේ. මං ළඟ හිටියනම් කියනවා ලාභේ. ඇයි වදේ? ගොරක කෑලි 3-4ක් ඉතින් මං ඇඹුලට දැම්ම තමයි. ඒකම තෝරලා පිඟානට දාගත්තට මං පලිද? හරි 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 ඇඹුලත් හැදුවා. ඉන්පස්සේ? ඉන්පස්සේ ඉතින් ඒව අස්පස් කරලා දාලා මුරදානෙට ඕන කරන්නේ මොනවද කියලා කල්පනා කර කර හිටියා. ආ. මුරදානෙත් එනවා නේද? තව සතියක් තියෙනවා දානෙට. ඒක නෙමෙයි අපේ මහත්තයා. පුතා දුවවත් තරම් මේ පැත්තේ ආවේ නෑ නේද? නැත්නම් ඉතින් විශේෂ හේතුවක් තිබුණ නෑනේ හාමිනේ. නමුත් ඉතින් පුතා වැඩට යන්නෙත් නැති එකේ. දුවත් තනියම ඔහෙ ඉන්න එකේ. දෙන්නත් එක මෙහෙ ආව නම් නරකද? පොඩි කීව මම බලා ගන්නවනේ. අපි කියලා බලමුකෝ ඉතින්. නමුත් ඉතින් එතනට වෙලා නිකන් දුක් විඳින්නේ ඇයි නේද? ඒක නායත්ත තමයි. ඔයා කියලා බලන්නකෝ මහත්තයෝ. හැබැයි ඉතින් මොනවා වුණත් ඔය මුදලාලි මහත්තයලා උදව් කරනවා ඇති නේද? මුදලාලි? ඔව්. අපේ මහත්තයා අහලා තියෙනවද? යකඩ ගිනිගත්තු ගෙවල්වල පුළුම් හොයන්න එපා කියලා. ඒ වගේ තමයි ඔය මුදලාලි. තමුන්ගේ දරුවා හිතුවක්කාරකමට දීග ගියා කියලා. ඒ දරුවා මලා කියලා දානි දුන්නා. එහෙව් ඇයෝ. බෑන කෙනෙක් මිනිපිරි කෙනෙක් ගැන බලයිද? නෑ නේද? අනේ අපේ මහත්තයෝ. ඔය අපි දන්න මුදලාලිමයි. ආයෙම කිසිම වෙනසක් නෑ. හැබැයි හාමිනේ ඉතින් මෙහෙම දෙයක් නම් තියෙනවා. මොකද්ද? ළඟදීම පුතාට මෙහෙන්න වෙනවා, එක්කෝ අපිට එහෙයන්න වෙනවා. ඒක තමයි මාත් මේ කල්පනා කරේ. හැබැයි මට නම් යන්න විදිහක් නෑ හාමිනේ. අපි බලමුකෝ මහත්තයෝ. අපේ මහත්තයා පුතාට කතා කරලා බලන්නකෝ. හලෝ පුතා. ආව් මම පුතා දරුවා ගෙදර එක්කවද? හරි පුතා මෙහි පැත්තේ එනවද? නැම අහන්නේ එන්න හිතාගෙන ඉන්නවද? හරි ඒ මට ටිකක් දෙන්න. හරි අයියානේ පුතා ෆෝන් එක තිබ්බ ලොකු වැඩකළු ඉන්නේ. මම හිතන්නේ කවුරු හරි ඇවිල්ලා වෙන්නද හම්බෙන්න. කියනවලුද මේ පැත්තේ? අද තීරණය කළා කියන්නම් කිව්වේ. මගේ චූටි පැංචි කොහොමද ඉතින්? I'm not afraid.